අයිබෝවන් ස්වාධින් රූපවාහිනී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයෙන් නවධානය ප්‍රවෘත්ති ඉස්සරස්තල වෙත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් ඡන්දයක් නැතිවම සම්මතයි යෝජනාව සම්මතයි දැන දැනත් ජීවිත බේරගන්න බැරි වුණා කියමින් හිටපු බුද්ධි ලොක්කා හඬා වැටෙයි පරදිලා ගෙදර ගිය රනිල්ට පලිගැනීම නිසා කොමිසමට එන්න කියා නොතීසි. නොරොච්චෝලේ සංසුන් විදුලි කප්පාදුවත් අවසන්. වතුරින් යටවෙන කොළඹ ගලවා ගන්න උමං මාර්ගයක්. ට්‍රම්ප්ගේ අඳුර නිවන්න ජෝ බයිඩන් ජනවරම ඉල්ලයි. දේශීය පුවත් පාර්ලිමේන්තුවේ මංගල සැසිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් යෝජනාව ඡන්ද විමසීමකින් තොරවම පාර්ලිමේන්තුවේදී අද සම්මත කෙරුණා. එම විවාදයේදී පක්ෂ විපක්ෂ මැති අමතිවරුන් අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 9:30ට ආරම්භ වුණේ කථානායක මහින්දයා පාබේ වර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය ආරම්භ කිරීමටත් පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් මතු කරමින් උපාධිධාරීන්ට රැකියා ලබා දීම පිළිබඳ විමසා සිටියා. ගරු කථානායකතුමනි, පොඩි පැහැදිලි කර ගැනීමක්. මොකද අතිගරු ජනාධිපතිතුමා කරපු කතාවේ මුද්‍රණයේ තියෙනවා 50,000යි කියලා. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ කිව්වා 60,000යි කියලා. ඉතින් මේ පරස්පරයක් තියෙන මොකද්ද ඒකේ නිවැරදි එක කියලා මම අහන්න කැමතියි. විරුද්ධ පක්ෂයේ නායකතුමා හා හිටපු ආණ්ඩුවට මේ දාස් ගානකට කිසි කෙනෙක්ට උදව් වෙන්න බැරුණා. දැන් ඇවිල්ලා අපේ ආණ්ඩුව පිටවන්න ජනාධිපතිතුමාට දුන්නු වරමේ ජයග්‍රහණය නිසා මේ රටේ උපාධිධාරීන් ලෙස පිළිගන්න සියලු දෙනාට මේ අනුව රැකියා ලැබෙනවා. අසාර්ථක පරාජයට පත්තුණු වෛරයක් උපාධිධාරීන්ගෙන් ලබන්න යන්න එපා. ඔබ ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ දිනේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදයට ගෙනීමේ යෝජනාව නවක පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ගරු කථානායකතුමනි, 2020 අගෝස්තු 20 දින ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ පාර්ලිමේන්තුවේ විවාද කොට අනුමත කළ යුතු බවට යෝජනා කරනු ලබයි. ගරු කථානායකතුමනි, 2020 ජනතා ජයග්‍රහණය වනාහි මේ රටේ කෝටි 2කට අධික වූ ප්‍රගතිශීලී ජනතාව පසුගිය අවුරුදු 5 නිහඬව දරාගෙන සිටි දුක් සුසුම් දේශප්‍රේමී හැඟුම් අතරින් පැන නැගුණු ඓතිහාසික ජයග්‍රහණයක්. මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් උගත්කමට සාධාරණ ඉටු කළා තියෙනවා. මේවා කියද්දි කණ්ඩායමකට රිදෙනවා ඇති. උපාධිධාරීන්ට අපි දැක්ක පාරේ කොහොමද ගහපු විදිය. උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු කියද්දි මේ අත උස්සපු කට්ටිය මේ ඉන්නේ. මේ අද මුහුණ පාන කෝවිඩ් අර්බුදය ගැන වචනයක්වත් මේකේ නැහැ. රට හදන්න ඉදිරිපත් කරන මේ ප්‍රකාශනයේ කෝවිඩ් අර්බුදයෙන් රට ගොඩගන්නේ කොහොමද කියලා වචනයක්වත් නැහැ. මම කිරියල්ල හිටපු අමතුමාට කියන්න ඕනේ. එතුමා ඒවා කෝවිඩ් ගැන ජනාධිපතිතුමා කිව්වද කියලා. අහගෙන හිටියද? කියෙව්වද? එතුමා කතාව ආරම්භයේදීම කියනවා කෝවිඩ් අර්බුදය ලෝක වසංගතයක් ලෙස අවුරුදු 100කින් ලෝකෙ මුණඳුනේ නැති වසංගතයක්. නමුත් අතිගරු ජනාධිපතිතුමා ගේ නායකත්වයෙන් අපේ වෛද්‍ය ශාස්ත්‍රය අපේ හමුදාංක රාජයේ විවිධ අංශ සහ මහජනතායෝගයේ ඇතුව එතුමා මේ කලමනා කරගත්ත රටක් ඇටියට ලෝක සිටියමට ශ්‍රී ලංකාව ගෙනෑම අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන් ඔප්පු කරලා තියෙනවා රාජපාලනයේ Tamanට කළ හැකි දේ. අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලැබූ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටේ අනාගතය සඳහා ඉතාමත් වැදගත් දුරදක්නා ඥානාන්විත වැඩසටහනක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ගෝඨාභය ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ දුම බලාපොරොත්තු වෙන්නේ දක්ෂ දරුවෝ අදක්ෂ දරුවෝ විදිහට මේ දරුවන් බෙදීම නතර කිරීම. මම අද විදුලි බල ඇමතිවරයා විදිහට මම මේ සභාව ඉදිරිපිට මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. අවුරු අතින් සිද්ධ වුණා. මම විදුලි බල ඇමතිවරයා විදිහට ගරු නියෝජක කතානායකතුමනි මේ බිඳ වැටීම සිද්ධ වෙනකොට පැය 96යි. විදුලි බල ඇමතිවරයාගේ සේවා කාලයේ වයස. නමුත් මගේ යුතුයකමක් තියෙනවා. එසක් කාගැතින් වැරදක් වුණත් ජාතික ආර්ථිකයට සමාජ ජන ජීවිතයට විශාල අභියෝගයක් වුණා පැය 8ක් 9ක් තිස්සේ. මම නවකෙක් කියලා මෙතන මිදෙන්න බෑ. ඒ වගේම මම බාර ගන්නට ඕන. බාර ගන්නවා කියලා කියන්නේ ඒ වැරද්ද නිවැරදි වෙන්නට ඕන. නැවත සිදු නොවන විදියට අපි මේ පද්ධතිය සකස් කර ගන්නට ඕන.
මිසයිල පද්ධති ගුවන් යාන ප්‍රහාර කවියාවුද එහෙන් දේවල් ගේන්න අවශ්‍යයි මායිසන ජනාධිපතිතුමා ඒ අංශය ගැන හිතන්න ඕනේ කොවිඩ් ගැන හිතන්න නැතුව එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරය ගැන හිතන්න නැතුව සහාන් ගැන හිතන්න නැතුව මේ හමුදා ශක්තිමත් කරලා රටේ ආරක්ෂාව පොදුවේ ශක්තිමත් කිරීමට සෞභාග්‍ය අවධානය යොමු වෙයි ඊයේ ඉදිරිපත් කර ප්‍රතිපත්ති ප්‍රකාශනය ගත්තොත් බැලූ බැල්මට පෙනුමෙන් මෙරටේ දේශීය ආර්ථිකයේ ගොඩනැගීම ඒ වගේම නවදේශපාලන සංස්කෘතියක් ඇති කිරීම නීතිය තනි එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම එවැනි සංකල්පීය කරුණු ගොඩක් තිබුණා සංකල්පීය වශයෙන් ගත්තොත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට බැලූ බැල්මට පැහැදිලි දෙයක් විදිහට පේනවා ග්‍රාමීය ජනතාව මුහුණ දෙන යම් යම් පාර්ශ්වීය කරුණු ඉලක්ක කරගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි දැක්කා ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව ඊයේ හොඳ කරුණු කීපයක් කිව්වා. ඒ තමයි ආර්ථිකය පිළිබඳව බලන මේ අලුත් දැක්ම මේ වැඩපිළිවෙල එතුමාගේ තියෙන දැක්මක් ගැන එතුමා කතා කරා. දැන් එතකොට සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන කතා කරා. අධ්‍යාපන ශාස්ත්‍රය ගැන කතා කරා. මම පුංචි අඩුපාඩුවක් මම ඒකේ දැක්කා. ලෝකයේ නූතන තාක්ෂණ ගැන කතා කරන ලෝකෙක මම දන්නවා ජනාධිපති ජනාධිපතිතුමා තාක්ෂණ සම්බන්ධයෙන් කැමති. හැබැයි ඩිජිටල් ලෝකය ගැන නම් වචනයක්වත් නැහැ මේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ මොකද්ද කියන එක ගැන ඉස්සල්ලා විපක්ෂ මන්ත්‍රීවරු කල්පනා කරන්න. ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ ජනාධිපතිතුමා ඉදිරි අවුරුදු 5 ක්‍රියාත්මක කරන්න හදන වැඩපිළිවෙලේ අවුට්ලයින් එක. නැත්තම් ඒ එතුමා ක්‍රියාත්මක කරන්න හදන එකේ මූලික සැකැස්ම තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වෙන්නේ. මට තේරෙන්නේ නැහැ ප්‍රතිපත්ති ප්‍රකාශනයක තියෙන ප්‍රමාණය ගැන අවබෝධයක් නැතුව තමයි මම හිතන්නේ අපේ මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමා කතා කරේ. මම කනගාටු වෙනවා එතුමාගේ මේ කාරණා ඉදිරිපත් කිරීම ගැන. පෞගේ අවුරුදු 5ම බැලුමක් ඇසෑහෙන දෙඟලුවා Google බැලුම ආම් බලන් ඉන්න මිනිස්සු බැලුම කොහෙද කියලා ඉතින් එහෙම තත්ත්වයක් නෙමෙයි මම බතික් එක හදන විදිය මං කියලා දෙන්නා මේ ප්‍රතිපත්ති නීති හදන මණ්ඩලයේ ඒ වගේම මේ මුදල් රාජ්‍ය මුදල් සම්බන්ධ වග කියන මණ්ඩලයට අපි වැනි අය මැදිහත් වෙන එක සුදුසුයි කියලා අපේ පෞද්ගලික ජීවිතවලින් එළියට අවිල්ලා ඒකට මැදිහත් වීම සුදුසුයි කියලා අපි කල්පනා කරා. ඒ නිසායි මේ මෙවර විශේෂයෙන්ම අපේ දේශපාලන ව්‍යාපෘති ඇතුලේ ව්‍යාත්මග වැනි සංවිධාන රාශියක් හරහා අපි වැනි අයට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. දිනේ පුරා පැවති විවාදෙන් පසු මෙම යෝජනාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිළිබඳ කතානායකවරයා විමසා සිටියා. සභාවේ කංගද? හායි. හායි. योजना व सम्मताई कल तभी में कल कथानायक तुमनी पार्लिमेंट 2020 अगस्त मास 27 ने प्रकाश වෙනදා पूर्व भाग नमय नमय තියවන තෙක් කල් තිබිය යුතුයි योजना කරමි සභාව එකඟද නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කරුණා. එම සභාව අදම රැස් වී පාර්ලිමේන්තුවේ සෙසු කාරක සභාව පත්කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් සමන්විතවයි තේරීම් කාරක සභාව පත්කර තිබෙන්නේ. ඒ දේශපාලන පක්ෂ නායකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන්ද ඇතුළත්වයි. ඒ අනුව නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්දා, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ලක්ෂ්මන් කිරියල්ල, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත් සහ සෙල්වම් අඩයිකලනාදන් යන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඇතුළත්. මෙම තේරීම් කාරක සභාව රැස්වී සෙසු කාරක සභාවවල නියෝජිතයන් පත් කර ගන්නා ආකාරය ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. එම කාරක සභා පත්කිරීමේ බලය පැවරෙන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටයි. විශේෂයෙන් මෙරට පාර්ලිමේන්තු ක්‍රමයේ ක්‍රියාත්මක වන්නේ කාරක සභාවල සහාය ඇතිවයි. පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 දෙනාට සියලු කාර්යයන් ඉටු කිරීමට අපහසු බැවින් ඊට සහාය වීමට කාරක සභා පිහිටුවා තිබෙනවා. ආංශික අධීක්ෂණ, අමාත්‍යංශ උපදේශක, ව්‍යවස්ථාදායක ස්ථාවර, විශේෂ කාර්යයන් සඳහා ආදී කාරක සභා රැසක් මෙරට පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මකයි. කාරක සභා පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වන ව්‍යවස්ථාවෙන් පිළිගෙන තිබෙනවා. ඇතම් අවස්ථාවරදී එක් කාර්යයක් සඳහාද කාරක සභා පත්කරන අවස්ථා බහුලව දෙකකට හැකියි. එම සමස්තයෙන්ම අපේක්ෂා කෙරෙන්නේ පාර්ලිමේන්තු බලය ක්‍රියාත්මක කිරීම සහ කාර්යයන් පහසු කිරීමයි. 2019 වසරේ අප්‍රේල් මාස 20 වනදා වන විට යම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් සූදානමක් පවතින බවට තමන් හිටපු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද ප්‍රකාශ කළා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්
අප්‍රේල් 21 වෙනිදා හිටපු ජනාධිපතිවරයාට පිපිරීම සම්බන්ධයෙන් කරුණු හෙලිකල මොහොතේ හරි මම ලේකම්තුමාට කතා කරන්නම් යනුවෙන් පවණක් පිළිතුරු ලැබුණු බවද නිලන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියා. නිලන්ත ජයවර්ධන මහතා මෙම කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ 16 වන දිනටයි. හිටපු ජනාධිපතිවරයාට අදාළ තොරතුරු දැනුම් දීමට නොහැකි වුවත් එවකට ජනාධිපති ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටවත් එම තොරතුරු ලබා දීමට කටයුතු නොකළේ මන්දැයි කොමිසම මෙහිදී විමසා සිටියා. තමන් එවැනි ක්‍රියාමාර්ගයක් නොගත් බව නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ පිළිගත්තා. මේ තරම් වැදගත් තොරතුරක් හිටපු ජනාධිපතිට දැනුම් දෙන්න නැවත වරක් උත්සාහ කිරීමට ඔබට හිතුනේ නැද්ද? කොමිසම ඇසු ප්‍රශ්නෙට පිළිතුරු දෙමින් මට ඌමනා වුණේ ඇක්ෂන් ගන්න. කොහොම හරි ප්‍රහාරය වළක්වා ගන්නයි අවශ්‍යතාව තිබුණේ. ආරක්ෂක ලේකම් පමණක් දැනුවත් කර මට ඉන්න තිබුණා. තුවක්කුව අරන් පාරට බහින එක විතරයි මම නොකළ යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. පළමු ප්‍රහාරය වාර්තා වූ මොහොතේදී තමාට දැනුනේ කිනම් හැඟීමක්දයි කොමිසම විමසා සිටි අවස්ථාවේදී ඉතා සංවේදී වූ ඒ මහතා හඬා වැටෙමින් පිළිතුරු දුන්නේ කනගාටු හිතුණා යන වෙනුයි. ඇයි කනගාටු හිතුනේ? කොමිසම යලි ප්‍රශ්න කළා. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා මම මුණු නිසායි. මම උත්සාහ කළා ඒත් මට බැරි වුණා ස්වාමීනි යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා පවසා සිටියා. අගමැතිටවත් ඔබ මේ ගැන තොරතුරු දැනුම් නොදුන්නේ ඇයි? කොමිසම නැගූ ප්‍රශ්නෙට පිළිතුරු දුන් ඒ මහතා මගේ අධීක්ෂණ නිලධාරියා ආරක්ෂක ලේකම්වරයා පමණයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටවත් මේ සම්බන්ධයෙන් දැනුම් නොදුන්නේ බොහෝ අවස්ථාවලදී එතුමන් සහ මා අතර සක්‍රීය සම්බන්ධතාවයක් නොතිබු නිසා යනුවෙන් ප්‍රකාශ කළා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවබලන පොලිස් විමර්ශන ඒකකයේ වෙත හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අද පැමිණියා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද අද පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණත් ඒ මහතා අද පැමිණ සිටියේ නැහැ. නොරොත්තුවේ ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට විදුලි ලබා දීම අද පස්වරුවේ යලි ආරම්භ කෙරුණා. ඒ සමගින් විදුලි කප්පාදුවක් යලි සිදු නොකරන බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසන්නේ. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදනය එන හිට තිබුණා. කෙරවල පිටිය විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ සිදු වූ හදිසි බිඳවැටීම හේතුවෙන් ලක්විජය බලාගාරයේ සිසිලන පද්ධතිය තාක්ෂණික දෝෂයකට ලක්වීමෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි බලස්ථාන කළමනාකරු ඉන්ද්‍රසිරි ගල්ලගේ මහතා සඳහන් කළේ. කෙසේ වුවද අද පස්වරවන විට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් යලි එක්කිරීමට හැකි වූ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. ලබන සතුදාවන විට මෙගාවොට් 600ක ඉතිරි ධාරිතාවද ජාතික පද්ධතියට එක්කිරීමටද කටයුතු කරමින් පවතිනවා. ප්‍රමාණයෙන්ද අපිට අද ඉඳන් විදුලි කප්පාදුවකට යන්න අවශ්‍ය නැහැ. ඒට අනිද්ද දවස් දෙකේ ඉතුරු බලාගාර දෙකක් අපිට පද්ධතියට එකතු කරනවා. එතකොට අපිට විදුලි කප්පාදුවක් නැතුව සාමාන්‍ය පරිදි අපේ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබන මාස 4 සහ 7 යන දෙදින දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අද යලි නොතීසි නිකුත් කෙරුණා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අමිත කිස්ත්‍රි රණවක යන මහත්වරුන් කොමිසම හමුවේ කර ඇති පැමිණිල්ලකට අනුවයි රනිල් වික්‍රමසිංහ මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කෙරුණේ. දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේදී ස්වේච්ඡාවෙන් ඉවත් වූ සේවකයන්ට වන්දි හා පාරිතෝෂිත ලබා දීම වෙනුවෙන් සහ ඉසුරුමත් නිවාස ව්‍යාපෘති යටතේ දිවිනැගුම සහනාධාරලාභීන්ට සහනාධාර මුදල් ලබා දීම යන සිදුවීම් වලට අදාළව තමා අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවටයි නිහාල් ජයතිලක මහතා කොමිසමට පැමිණිලි කර ඇත්තේ. ඒ අනුව සිද්ධියට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර රවුෆ් හකීම් පාඩලි චම්පික රණබක මලික් සමරවික්‍රම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර් දිසානායක එම් ඒ සුමන්තිරන් සහ දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධනන මහතුරුන්ට අදිනේදී කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබුණා. මංගල සමරවීර මලික් සමරවික්‍රම සහ එම් ඒ සුමන්තිරන් යන මහතුරුන් කොමිසම හමුවේ පෙනී සිටි අතර පාඩලි චම්පික රණවක මහතා වෙනුවෙන් නීතිඥවරයෙකු කොමිසමට කරුණු ඉදිරිපත් කළා. අනුර කුමාර් දිසානායක මහතා කොමිසම වෙත අදිනේදී පැමිණිය නොහැකි බව දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රවුෆ් හකීම් ආර් සම්බන්ධන් සහ දූෂණ විරෝධී කමිටුවේ ලේකම් ආනන්ද විජේපාල යන මහතුරුන් කොමිසම හමුවේ අද පෙනී සිටියේ නැහැ. ඒ අනුව ලබන මාස 9 හෝ 11 යන දිනවල මෙම පිරිසට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි අද යලි නොතිසි නිකුත් කෙරුණා. මේ අතර ලබන 10 වනදා නිතිඥාන් මාර්ගයෙන් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ පාඩලි චම්පික රණවක යන මහතුරුන්ට දැනුම් දීමටයි කොමිසම කටයුතු කළේ. ඒ රක්නාලංකා ආරක්ෂක සමාගමේ සභාපති වික්ටර් සමරවීර මහතා
දේශපාලන පරිගණකීම් පිළිබඳ ස්වාබලන ජනාධිපති කොමිසමට කර ඇති පැමිණිල්ලකට අනුවයි. මේ අතර දේශපාලන පරිගණකීම් පිළිබඳ ස්වාබලන ජනාධිපති කොමිසමේ කැඳවීමකින් තොරව රාජිත සිනාරත්න මහතා අදිනේදී කොමිසම වෙත පැමිණ සිටි අතර ඔහු ආපසු හරවා යැවීමට කොමිසමේ නිලධාරීන් කටයුතු කළා. ඒක බලන්න ඕනේ ආණ්ඩුව වැඩ කරන හැටියට අපි වළු සාම්ප්‍රදායික කතාව ওই වගේ කතා හැමදාම කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඔය කරන ක්‍රියාවට කොහොමද පරිවර්තනය කරන්න කියලා. ඒ අනුව අපි හොඳේ වලට සහයෝගය දෙනවා. වැරදි තියෙන ඒවාට අපි විරුද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම අපි මෙතෙන්ට එනකන් කැනුන්නේ කුමටද කියලා දැනගෙන හිටියේ නැහැ. මට නම් පේන්නේ දේශපාලන පරිගණකීම් වලට ලක් වෙලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි අපි. මොකද මෙතෙන්ට ආවයින් පස්සේ තමයි මේ නීතිඥවරු මේ සම්බන්ධයෙන් විස්තර ඉල්ලුවම ඒ විස්තර ලබා දෙන තුරු තවත් දිනයකට කල් දැම්මා. ඉතින් අපි ඇත්ත වශයෙන්ම වග කිය යුතු පුද්ගලයෝ හැටියට ජනාධිපති කොමිසමකින් කැඳවුවම අපි ආවා. සිතාසියේ මොනවද නැහැ. එන්න කියලා පමණයි තියන්නේ. ඉතින් ඇවිල්ලා අපි කිව්වා අපිට දන්නේ නැහැ මොනටද අපිව කැඳවුවා කියලා. ඒව ඔක්කොම ලබා දෙනවා කියලා කිව්වා. දහවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් කාලය ලබන දෙවනදා සිට සංශෝධනය කර තිබෙනවා. කොවිඩ් 19 හේතුවෙන් නිවාඩු ලබා දී යළි ආරම්භ කරන ලද රජයේ හා අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාවට නැංවෙන 10 11 12 හා 13 ශ්‍රේණිවල පාසල් කාලය ලබන මාස දෙවනදා සිට පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේනාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. කෙසේ වුවද 10, 11, 12 හා 13 ශ්‍රේණි සඳහා අගෝස්තු මාසයේ අවසන් වන තෙක් පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා පාසල් පැවැත්වෙනු ඇති. කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවන ජල කැලීම් අවම කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව උතුරු කොළඹ නවමුතුවැල්ල බුහුගත උමං මාර්ගයේ කැණීම් අවසන් කෙරුණා. අලුත් මාවත ප්‍රධාන ඇලමාර්ගයට සම්බන්ධ කරමින් ආරම්භ වන උමන් මාර්ගය නවමුතුවැල්ල ප්‍රදේශය හරහා බුහුගතව ගමන් කර මුතුවැල්ල දිවිවර වරාය අසලින් මුහුදට යොමු කෙරෙනවා. උමගේ විශ්කම්බය මීටර 3ක් වන අතර දිග මීටර 778ක් තත්පරයකට ජලය ලීටර 15,000ක් මෙමගින් මුහුදට මුදා හැරීමට නියමිතයි. මෙහි කැණීම් කටයුතු අවසන් කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, ප්‍රේමනාත් සිදොලවත් යන මහතුරුන්ද සහභාගී වුණා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ කොළඹ අගනගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මෙය ආරම්භ කර තිබෙනවා. ලන්දේසි පාලන සමයට පසුව කොළඹ නගරයේ අපජල පරිවහන පද්ධතිය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්වන පළමු අවස්ථාවද මෙයයි. අවුරුදු ගණනාවක් තිස්සේ මේ කොළඹ ජල ගැලීම් වලින් යටවීමේ ප්‍රශ්නේ තිබුණා. එතකොට මේකට තිරසාර විසඳුමක් සෙවීමේ උත්සාහයේ මුලින්ම නිරතුනේ අපේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටියදී ප්‍රධාන වශයෙන්ම උමං මාර්ග දෙකක් සැලසුම් කළා තිබුණා මෙතනදී. එකක් කොළඹ උතුර ප්‍රදේශයේ සිදුවන ජල ගැලීම් වැළැක්වීම සඳහා, අනික ටොරින්ටන් ආදී ප්‍රදේශවල සිදුවන ජල ගැලීම් වැළැක්වීම සඳහා තවත් උමක් අපිට නිම කරන්න තිබෙනවා. ඒ කාර්යය අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේ ඔක්තෝබර් මාසයේ විතර වෙනකොට පටන් ගන්නට, පටන් අරගෙන ලබන වසරේ මාර්තු පමණ වෙන විට මේක අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ගුණදහම් පිරිහි ආශාවන් හා මුදල් පසුපස හඹා යන සමාජයක එහි බලපෑම් විඳීමට දරුවන්ටද සිදුව තිබෙනවා. එවැනි අවාසනාවන්ත සිදුවීමක් අද දිනේත් වාර්තා වුණා. රජ මෙදුර ඉපදී හිටියානම් නුඹත් රජී පුතුනේ. කොළඹ ටොරින්ටන් මාවත ප්‍රදේශයේ ශ්‍රී ධම්මතිලකාරාමේ විහාරස්ථානයේ අසල අලුත් උපන් පිළිඳෙකු දමාගොස් තිබේදී අද සුවකණුනේ එම දරුවාගේ වාසනාවටයි. බිලිදා දමාගොස් ඇති බව මුලින්ම දුටු අය ඒ පිළිබඳ අදාළංශ දැනුවත් කිරීමට පීවර ගත්තා. මේ බිලිදා රිච්වේ ආර්යා ළමාරෝහලට ඇතුළත් කෙරුණා. මෙවන විට බිලිදා මනස සෞඛ්‍ය තත්ත්වකින් පසුවනපා. මෙම සමාජ ක්‍රමය වෙනස් කරමින් සෞභාග්‍යයේ දැක්ම අනුව සතුටින් ජීවත් වන පවුලක් ගොඩනැගීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගත්තා. පළාත් නමේම මිතුරු පියස නමයක් ඉදිකොට
ඒ තුල වයස අවුරුදු 1ට අඩු බිලිඳුන් බාර ගන්නා ස්ථාන 9ක් එම රෝහල්වල ළමා රෝග අංශයට අනුබද්ධිතව ඇති කිරීම සඳහා අප ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉල්ලා සිටිනවා අපගේ ආදරණීය දෙමෝපියන්ගෙන් මින් ඉදිරියට මෙවැනි අවස්ථාවක් ඔබට සිටුනොත් වහාම ළඟම තිබෙන රෝහලට ඔබගේ ළමයා බාර දෙන්න. සතා සිව්පාවා පවා තම දරුවන් මෙලෙස සුරකින ලොවක මනසින් උසස් මිනිසුන් දරුවන්ට මෙවැනි පාප කර්ම සිදු කරන්නේ කෙසේදයි වටහා ගැනීමට නොහැකි. දීර්ඝ කාලයක් තිස්සේ විදේශ රටවල් 15කට පමණ වීසා ඉල්ලුම් පතා වෛද්‍ය වාර්තා ව්‍යාජ ලෙස සකස් කර දුන් ජාලයක තොරතුරු හෙළි කර ගැනීමට පොලිසිය සමත් වුණා. බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම ජාවාරමේ තොරතුරු හෙළි කරගත් බවයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ. यूरोप रटवल रटवल पहलोट सपेपूसा पत्र सह वैद्य वार्तावल स्वागन मेथुली विशाल मुदल प्रमाण उपेल तीन उपयोग मुदल प्रमाण विश्वविद्यालय शिष्यम तरण पीसल्ट रुपये पंद सतीयट लबादी पतन मत ओन इग्नुम्ड बेरकर कोटिगा मुदल के आकार बेरवीन मैं पोत्ट व्यापार हसुच तब विशाल पीरस कि तमागे गिनुंगल्ट मे विधि हेट तमंट आयात नुमति मुदल विशाल වසින් බර වෙලා තිනවන නම් වස්තාර පරත් විශේෂ විමර්ශනාංශයට අවිල්ල වෙලා වහාම ඒ පිළිබඳ දැනුම් දෙන්න කියලා වෙලා ඉල්ලීමක් අපි කරනවා. අතනුරත් පුද්ගලයාගේ සහෝදරයා දැන්ට විදේශීය රටක ජීවත් වෙමින් පසුගිය කාලය තුල ඊ සංවිධානයේ ඉතාම ප්‍රබල ක්‍රියාකාරකෙක් ලෙස කටයුතු කර බවත් අනාවරණය වෙලා තියෙනවා. සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.